ස්වාමීනි මට මහ විශාල උක්වණයක් පහළ වෙලා තියෙනවා මේක නම් ලොකු පුණ්‍ය ඵලයක් ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ මේ මොන වගේ කර්මයක විපාකයක්ද කියලා පැවසුව මැනව උග්ගසක් කන්ටෝනේ කියලා මම යම් කිසි උත්සාහයක් ගන්නවා තමයි මං එහෙම අනුභව කරන්න ඕන කියලා උත්සාහ කරද්දී ඇති වෙන්නේ මහන්සියක්මයි උක් කොළ වලට මාව කැපෙනවා එතකොට මගේ ශරීර ශක්තිය නැතු යනවා දුකටපත් වෙනවා මං වැළපෙනවා මේ විපාකයේ මට ලැබුණේ මොන පාප කර්මයක් නිසාද මං හොදටම වෙහෙසටපත් වෙලා බිම ඇදගෙන වැටෙනවා තද අවුවෙන් රත්තුණු පොළවේ මාළුවෙක් වගේ දඟලනවා මං වැළපෙනකොට ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා ස්වාමීනි මේ විපාකයේ මට ලැබුණේ මොන කර්මයක් නිසාද කියලා පැවසුව මැනව මං පුදුමාකාර බඩගින්නකින් ඉන්නේ මට කලන්තේ පිපාසයි අධික පිපාසෙන් දුක් විඳින මං මිහිරි සැපක් නම් විඳලා නැහැ ස්වාමීනි මං ඔය කාරණේ ගැනයි අහන්නේ මට මේ උක්රසය පාවිච්චි කරන්නට ලබා ගන්නේ කොහොමද ඔය ඇත්ත පෙර ජාතියකදී මිනිස් ලෝකේ ඉන්න කාලේ තමන්ගේ අතින් පව් කෙරලා තිනවා මං දැන් ඔබට මේ විස්තරය කියන්නම් ඔබ ඒක අහලා මෙන්න මේ විදියට දැනගන්න ඕන ඔය ඇත්ත උක්දණ්ඩක් හපහපා ගියා එතකොට ඔබේ පිටිපස්සෙන් තව පුරුෂෙක් ඔබත් එක්කම ආවා ඒ තැනත්තා උක්රසේ ලබා ගන්නට බොහොම කැමති වෙලා ඔබට කතා කළා එතකොට ඔබ ඔහුට කිසිම දෙයක් නොකිය හිටියා ඔබ මොකවත් නොකිය ඉන්නකොට ඔහු ඔබෙන් උක්දණ්ඩක් ඉල්ලා සිටියා ආර්ය පුත්‍රය උක්දණ්ඩක් දෙනු මැනව කියලා ඔබ එතකොට පිටිපස්සෙන්මයි ඔහුට උක්දණ්ඩ දුන්නේ අන්නේ කර්මයේ විපාකය තමයි මේ දැන් ඉතින් ප්‍රේතය ඔබත් පිටිපසින් හැරිලා උක්දණ්ඩ ගන්න ඕන එහෙම අරගෙන ඇතිතා කණ එකයි තියෙන්නේ එතකොට ඒකෙන් ඔබට සතුටක් ඇති වේවි තුටු පහට වෙලා ඔද වැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්න පුළුවන් වේවි ඒ ප්‍රේතයා ගිහින් පිටිපස්ස හැරලා උක්දණ්ඩු ගත්තා අරගෙන ඇතිපදමට කෑවා ඒකෙන් ඔහුට සතුටක් ඇති වුණා තුටු පහට වුණා ඔද වැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්න පුළුවන් වුණා පස්වෙනි උච්ච ප්‍රේත වස්තුවයි